හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ තාම අපූර්ව ඒ වගේම කාලෝචිත වැඩසටහනක් එක උසස් පෙළ විභාගයට ලියන දුවදරුවන් වෙනුවෙන්. ඉතින් උසස් පෙළ විභාගයට තවත් ඉතිරි වෙලා තියෙන ඉතාමත්ම සුළු කාලයක්. ඉතින් මේ වෙනකොට ඔගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක වැඩ කරලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන සති දෙක සහ සති දෙකකට අඩු කාලයේදී අපි අතර කටයුතු කරන්න ඕනේ කොහොමද? මේ ඉතිරි වෙලා තියෙන දින ගාන ඇතුළත අපේ ප්‍රතිඵලය අපි වෙනස් කරගන්නේ කොහොමද? මෙන්න මේ ගැන අපි චුට්ටක් කතා කරමු. එහෙනම් අද දවසේ වැඩසටහන අපි දාලා තියෙන්නේ සති දෙකෙන් කොහොමද අපි ඒ තුනකට යන්නේ කියලා. ඉතින් වැඩසටහන ඔගලොන්ට අරගෙන එන මම සංදීප ජේකර. මම වෘත්තියෙන් ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් වගේම අධ්‍යාපන අභිප්‍රේරණය සම්බන්ධ දේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් අද දවසේදී මම සූදානම් වෙන්නේ විභාග මම කරලා තියෙන විදියත් ඒ වගේම මගේ අත්දැකීම් ඒවා සියල්ලම එකතු කරලා මේ කෙටි කාලයකදී අපි කොහොමද අපේ කාලය කළමනාකරණය කරගෙන විභාග ජය ගන්න කියන එක ගැන ඔගලොන්ට මඟ පෙන්වීමක් කරන්න. මම ඔයාලගේ කාලේ වැටිපුර ගන්නෙ නෑ. මේ කාලය තාම වටිනවා ඔයාට. හැබැයි මේ උපදෙස් ටික ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. එහෙමනම් මං ගැන තියෙන විස්තර ටික අපි තියලා එහෙමනම් අපි යමු අපේ වැඩසටහනට. ඉතින් ඔයාට විභාගයට තවත් ඉතුරු වෙලා තියෙන්නේ ඉතාම සුළු කාලයක්. ඉතින් මේ සුළු කාලය දිහා බැලුවම සමහර කට්ටිය මන් දන්නවා මේ වෙලාවේ ගොඩක් පීඩණයකට ලක් වෙලා ඉන්නේ. හරිම ස්ට්‍රෙස් එකක් ඉන්නේ. හරිම ආතතියක ඉන්නේ. මේ තවත් දවස් කීපයයි අපි මොකද කරන්නේ? මාර වැඩේ. තව ගොඩක් තියෙනවා කොහොමද කරගන්නේ කියලා මේ විදිහට දැන් කට්ටිය මේ කේක මට්ටම් වලින් මේක හිතනවා. ඉතින් මේ ස්ට්‍රෙස් එක පීඩණය හැමත් නැත්තම් ආතතිය ගැන අපි පුංචිම කරුණු දෙක තුනක් දැනගෙන ඉන්න එක මේ වෙලාවට වටිනවා. මම යනවා පුංචි චාට් එකකට. දැන් මේ තියෙන්නේ යම් කිසි අවස්ථාවක ඔයාගේ ආතති මට්ටම. එහෙම නැත්නම් අපි කියනවා මේකට ස්ට්‍රෙස් ලෙවල් එක කියලා. අපි ගත්තොත් එහෙම ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක යම් ප්‍රමාණයක් දක්වා, ඒ කියන්නේ ඔයාට යම් කිසි හෝ ආතතියක් විභාගය සම්බන්ධයෙන් යම් කිසි වට ප්‍රෙෂර් එකක් තියෙන එක එක්තරා මට්ටමක් දක්වා එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කියන්නේ මෙන්න මේ ලෙවල් එකට වෙනකල් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක, ඔයාගේ ඵලදායිතාවය වැඩි වෙනවා. I can't only handle this. සති දෙකයි හඳන ප්‍රශ්න තමයි. හැබැයි මේ කොහොමද මම කරනවා කියන මට්ටමට එනවා. හැබැයි මේක ටිකක් ඕවර් ගියොත් එහෙම, වා මේ සති දෙක ගැන නිකන් ඕනවට වටා දෙයක් කරගන්න ගත්තොත් එහෙනම් බුදුම්මෝ මේක මට අද හරි අමාරුයි කියලා. අන්න එතනදී මේ ස්ට්‍රෙස් ලෙවල් එක ඕවර් ගියොත් එහෙම I totally cannot handle this. මේක පොඩ්ඩක් සිඩ් වෙලා යනවා. අපි මේ ස්ට්‍රෙස් එකේදී මේක මේ පොසිටිව් මට්ටමින් තියාගන්න එකට අපි කියනවා පොසිටිව් ස්ට්‍රෙස් එකක්. එහෙම නැත්නම් යූ ස්ට්‍රෙස් එකක් කියලා. හැබැයි මේක නෙගටිව් වුත් එහෙම ඩිස්ට්‍රෙස් එකක්. ඒක වට හානිකර විදියට බලපානවා. ඉතින් විශේෂයෙන් මේ සති දෙකේදී අතිශයින් වැදගත් වෙන්නේ අපේ මනස අපි කොච්චරක් දුරට මේක ධනාත්මකව හැන්ඩල් කරනවද කියන එක, ධනාත්මකව මේක පාලනය කරගන්නවද කියන එක අතිශය වැදගත්. ඒක නිසා මම මුලින්ම වාට යෝජනා කරනවා අපි මේක ඩිස්ට්‍රෙස් එකක් නොකරගෙන ඉමු. මේක නිකන් අපි ඍණාත්මක පැත්තට යවා ගන්නෙ නැතු ඉමු. හරි, මෙතෙන්දී අපිට පුංචි වැඩ ටිකක් කරන්න පුළුවන්. අංක 1 මම වාට කියනවා මෙතනදී වාට අවධානය යොමු කරන්න ඕනේ මේ ඉතුරු වෙලා තියෙන සති දෙක. අයියෝ මං වැඩ කරේ නෑ, මට මේක මොන කර්මයක්ද මන්දා, අපරාධෙ මට මේක කලින් කරගන්න තිබුණා කියන විදිහට ප්‍රශ්නය ගැන හිතන්න ගියොත් පොඩ්ඩක් මේක අමාරු වෙනවා. අපි ප්‍රශ්නය ගැන හිතනවට වඩා අපි කල්පනා කරමු විසඳුම ගැන. එහෙම නැත්නම් සොලියුෂන් එක ගැන. ඒ කියන්නේ තව ඉතුරු වෙලා තියෙන දවස් ගන්න ඇතුළත් මොකද්ද කරන්නේ? ඇයි මට මෙහෙම වුනේ සති දෙකක් යනකල්? එහෙම නෙවෙයි. හරි. සති දෙකයිනේ. දැන් මොකද අපි කරන්නේ? හරි. දැන් අපි කොහොමද මේක කරන්නේ? දැන් මුලින්ම අපි මේක මනස පොට්ටක් ලස්සනට මේක අපි බැලන්ස් කරගමු. එක හරි ලස්සන වැඩක් අපි කතා කරමු. අංක 1 මම හිතන්නේ ඔබ අහලත් ඇති සමහර විට මේක බුදුහාමුදුරුව කියලා තියෙනවා. ඔයා මේ කාරණේදී මේ වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. මේ මොහොත තුල ජීවත් වෙන්න. බුදුහාමුදුරුව කියනවා මෙන්න මේම හරි ලස්සනට මේ අතීතයේ ගත වෙලා ඉවරයි, ඒක වෙනස් කරන්න බෑ. ඒක හින්දා අතීතය ගැන ඔයා පසුතැවෙන පළක් නැහැ. අනාගතය තවමත් උදා වෙලා නැහැ. අනාගතය අවිනිශ්චිත, ඒක කුමක් වේද කියලා අපි දන්නේ නැහැ. එන අභිනිශ්චිත අනාගතය ගැන හිතන එක තේරුමකුත් නැහැ. මේ මොහොතේ ඔබ කළ යුත්තේ කුමක්ද? මේ මොහොතේ ඔබ තීරණය කළොත් එහෙම කරන දේ, ඒක ගැන අප අවධානය යොමු කරන්න. ඒක නිසා විභාගය අමාරු වෙයිද, ලීසි වෙයිද, මට ලියා ගන්න බැරි වෙයිද කියලා හිතන එකවත්
අයියෝ මට කරන්න බැරි වුණානේ මට මීට වඩා වැඩක් කරන්න තිබුණා කියලා හිතන එකත් ඒ ඔක්කොම පැත්තක දාන්න. දැන් මේ මොහොතේ මම මොකද කරන්නේ? රයිට්. දැන් මෙන්න මේ වැඩේ කරමු. එහෙම කරමු කියලා සැලසුම් ටික සකස් කරගන්න එක අතිශය වටිනවා. ඒත් එහෙම නිසා ඔයා මේක මනසට නිදහසක් එක්ක කරගෙන යන්න. එහෙමනම් අර මං කිව්වා වගේ ගෙවුණු අතීතයත් උදාන වූ අනාගතයත් නෙවෙයි දැන් ඉන්න වර්තමානය ගැන හිතලා අපි කටයුතු කරන්න පටන් ගමු. ඉතින් ඔයා මෙතනදී අතිශයම වැදගත් වෙනවා ධනාත්මකව මේ දේවල් හිතන එක. ඉතාලම සතුටින් පිරුම. ඒ කියන්නේ ඔයා වටේට පොසිටිව් වයිබ් එකක්. ඔයාට කතා කරන අය වුණත් නෙගටිව්ලි කතා කරනවා නම් ඒව පොඩ්ඩක් ඉග්නෝර් කරන්න ඕනේ. වාගේ යාළුවෙක් වුණත් මේ වෙලාවේ වාට නිකන් ස්ට්‍රෙස් වෙන දේවල් කියන්න හදනවා නම් මේ වෙලාවේ අපිට පොඩ්ඩක් සිද්ධ වෙනවා ඒ අයගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. මේ සමහරට ඔයා ඉන්න WhatsApp group එකක අනවශ්‍ය විදියට මේ වෙලාවේ මෙන්න මේවා තමයි අනුමාන මේක මෙහෙමයි කියලා කොටාක් දේවල් ෂෙයා වෙනවා. ඔයව දැක්කම බය වෙන්න පුළුවන්. නෑ ඒක පොඩක් ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන්. මේ පොඩක් ඉවත් වෙන්න. නේ ඔය හැම වෙලෙම වාට තියෙන ධනාත්මක පරිසරේ පොසිටිවිටි පොසිටිව් වයිබ් එකක් ක්‍රියේට් කරන්න. නෑ මම මේක අනිවාර්යයෙන්ම කරනවා. මේ මේක මට පුළුවන් කරන්න. මේක ආයෙත් නෑ මම මේ එක්සෑම් එක මම ලියනවා ලිවිල්ලක් කියලා හැම පොඩි පොසිටිව් වයිබ් එකක් ක්‍රියේට් කරගන්න. ඒක හරි වටිනවා. සමහරවිට ඔගොල්ලෝ අහලත් ඇති ලස්සනම දර්ශනය එන්නේ අමාරුම කන්ද නැග්ගට පස්සේ නේද? ඔයා දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ සිරිපාදේ කියලා. සිරිපාදේ නගින එක ඒසි නෑ ඒක අභියෝගයක්. එතකොට ඔයා සිරිපාදේ අභියෝගය බාර අරගෙන නගිනවයි කියලා ඉතින් නැකල ඉවරුණාට පස්සේ එන view එක ගැන ඉතින් කොච්චර ලස්සනද? අර ඔයා දන්නවා ඉරසේවේ එනකොට වටේට වලාකුළු වලින් පිරීලා නිකන් වලාකුළු ගඟක් උඩ ඔයා ඉන්නා වගේ දැනෙන ඒ දර්ශනයේ තියෙන හැඟීමේ තියෙන ප්‍රබලත්වය නේ. එහෙනම් ගමන අසීරුයි තමයි. හැබැයි අපි දන්නවා එහෙම ගියාට පස්සේ හම්බෙන දර්ශනය හරි ලස්සනයි. ඒක නිසා ඔගොලු හැම වෙලේම ඒක පොසිටිව්ලි ගන්න. මේක නෙගටිව්ලි අරගන්න එකවත් අතහැරලා දාන එකවත් නෙවෙයි. ඉතුරුලා තියෙන සති දෙකේදී ධනාත්මකව අරගෙන මේ මොහොත තුළ ජීවත් වෙමින් අපි ඉස්සරහට යමු. ඉතින් ඔගොල්ලොන්ට මේ වෙලාවේදී මනස සංසුන් කරගන්න එක නිදහස් කරගන්න එක අතිශය වැදගත් වෙනවා. ඉතින් ඔයාලට හිතෙනවා නම් ඔයා ටිකක් කලබලයි කියලා. ඔයාලට හිතෙනවා නම් ඔයාගේ මනස ටිකක් එහෙම හෙදුනවා පොට්ටක් මට හරි ටිකක් මේක අමාරුයි වගේ කියලා. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා අපි ඔබ අදහන ආගම අනුව යාගමේ තියෙන ආකාරයට ඔයාට මනස සංසුන් කරගන්න එක භාවනාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට ඔබ ආගමික වතාවත් වල යෙදීමක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේ වෙලාවේදී ඔයාට ශක්තියක් වේවි අනිවාර්යයෙන්ම. ඉතින් අපි මේ ගමන අපිව විශ්වාස කරලා පටන් ගමු. මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නෙ ඔයා ඔයාව විශ්වාස කරන තැනේ ඉඳලා. ඔයා විශ්වාස කරන්න. ඔයාට මේ දේ කරන්න පුළුවන්. තව දවස් කීපයයි තියෙන්නේ මේ දේ කරන්න පුළුවන්. මේක බැරි දෙයක් නෙවෙයි කරන්න පුළුවන්. මේ තාක් වෙනකල් මම යම් ආකාරයක වැඩක් කරලා තියෙනවා. ඊට දවස් ටිකේ මම තවත් හොඳට වැඩ කරනවා කියන මානසිකත්වය ඔයා හදා ගන්නවා විශ්වාස කරන්න. නේ? හරි. ඉතින් මම ඔයාට කියන්නම් ඒ විශ්වාස කරලා ගමන යන විදිය. ඔයාට මෙතනදී මම දන්නවා අනිවාර්යයෙන්ම දැනටමත් අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙන කට්ටිය ඔයාට ඉලක්කයක් නිර්මාණය කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒ නිර්මාණය ඉතාමත්ම ශක්තිමත් නිර්මාණ ශක්තිමත් ටාගට් එකක් ශක්තිමත් ඉලක්කයක් විය යුතුයි. ඔයාට ඉලක්කයක් තියෙන්න ඕනේ. එතකොට අපි මේ ඉලක්කයක් තිබුණාමනේ ඉලක්කයට වැඩ කරන්නේ. ඉලක්කයක් නැති වුණොත් අපි දන්නේ නැහැ ඔන්න ඔය කරලා එහෙම නෙමෙයි. ඔයාට ඉලක්කයක් තියාගන්න. මේ පාර උසස් පෙළ විභාගයෙන් මම ඒ තුනක් ගන්නවා. මම අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළට ඇතුළත් වෙනවා. මට යන්න බලාපොරොත්තු වෙන ඉසෙඩ් එකේ මං ගන්නවා. ඒ වගේ ඉලක්කයක් හදාගන්න. ඒක පේන්න තියන්න. මම සාමාන්‍යයෙන් උසස් පෙළ කරනකොට මගේ පාඩම් කරන මේ ඉස්සරහ මං ගහලා තිබුණා ඒ තුන ජපුර කියලා. ඉතින් මට යන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයේ ජපුර. ඉතින් එතෙන්ට යන්න ආසාවක් තිබ්බා හින්දා මං ඒක ගහලා තිබුණා ඒ තුන ජපුර. ඉතින් මට එතකොට හැම වෙලේම මේ පොඩි ඉලක්කයක් එනවා මට මේ මගෙන් මට එනවා හිතට සිතුවිල්ලක් මම මෙතෙන්ට යන්න ඕනේ මම මෙතෙන්ට මහන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ඉලක්කය අපි ඇති කරගමු. ඒක නිසා ඔයාගේ හේතුව හදන්න හේතුව ප්‍රබල කරන්න. එහෙමනම් ඔයාලා ඒ තුනක් අරගෙන මේ උසස් පෙළ විභාගයෙන් සමත් වෙනවා. ඉතිරි සති දෙක ඇතුළත මම වැඩ කරනවා. ඒ වැඩ කරලා ඉවර වෙලා මම එතෙන්ට යනවා කියන හැඟීම පුළුවන් තරම් ඔයා වර්ධනය කරන්න. ඒ හැම වෙලෙම ඔයාට ඒක කියව ගන්න තරමටම ඒක ප්‍රබල වෙනවා. නේ? එහෙම කරමු. හරි. ඒ තුනකට යන්න අපි මොකද්ද කරන්න ඕන? ඉතින් සති දෙකේදී කොයි වගේ වැඩ පිළිවෙලක්ද අපි අනුගමනය කරන්න ඕනේ?
अंगर मुल इंदे नावा ओयागे मनस संसून कर अनावश्य पीड़ने अनावश्य भयंकर अभी मेक पॉजिटिव स्ट्रेस निर्माण करवागे पॉजिटिव वाइब कैतल मेघमने टारगेट्स वाले बैठक हर मुख्यमंत्र इतने बरन इतिर वेला दवास्टिके बागे बैठक पेग मैं पुंची मुंची गणने की मैं पिन्ना निकमट हिता दवसकट पय दिखना पाड़कर नीलंग सती दिखे वाड़ता दवा तुला धातु नक्तिरलाती धातु नक्म को हिम पाड़कर विषेकट वाट वेटे पयन मे आई विषेक पाड़ पहाल पय बागे पय बागे अभी हिता अद्दे है भाई वाट पुलवाण एक पय दुलाहक मम्मे संख्या दत्ते पै दुलाहको तपिट पाड़कट पै तुनाई मिनी हूलवा मेक तरक तिगा दवस रीन पय विसी हतराये मे पय विसी हतरा तपि अन्नी बारेमे भौतिक सौख्य मे विला विशेष सलगली मत लेकिन अभी पाड़कर पय विस विस हेम पाड़कर अभी अभी सौख्यमें वशं पीरियन एक अमार मम हम वाट योजना पय हयाकवागे निंद सदा अनिवार्य वेंकटी अरुणा वाट पय दहाट कंबे नीद ये पय दहाटे अपीत आट कैम वागण कनबोनेकुड़वा दबसी अम किसी काले वाट रिलैक्स वेन्न गतकर आगे आगमिक पतावत्ल नाट गतकर पुलवा ई थिंक मम हित ये सीलुम दीवल सदा अभी पय तुना मे मेहते गतकर हितुत्म दलवशें अभीट पय दुलाहत पहलवा तर गान मेम होते वाट पाड़ा किरीम सह ओयागे अत्र बेटकर निकट वेनकर गंड पुलवांग ओणि मे बेला ओया मे कप किरीम नोकन गटलोत्तीन मम कि विस्म पाड़कर किन्नी पाड़कर पेगान अभीट दंगन दबसे बागिकट वड़ा वेडिमटम गेन्ड विनो हेमत नौकर मे बेला फोन ने को बोबस हेमत्ता सिंधु अहाहा ये बट पेगना गतकना मे बिला विन विन वेडवल गतकना एक अपराधे मुखद पस पसुतनी सा हूम हूम परश्रम कल्पना करोनी काले अतिशक्त ये सीमित काले बेडी काले कभी पाड़ कड़ी दिंडोनी इक मैं तरकेर तम गिना पेगा विनाशन प्रबल पाड़ हमें काले विषय हमें काले हिता अब बाकी सौख्य ऐन विशेष सल की मत ऐना मुखद स्ट्राटी एक विनोनी मिथन मम आट इद्रिपाकरण मेक मम निर्माण मॉडल मे मॉडल विशेष लास्ट मिनट स्टडी कनेक्ट लास्ट मिनट एग्जाम हेक्केर पावचकर मॉडल मॉडल के मम आट योजना करण आर्तुनाक उड़ा मे आर्तुने की एक्तमा यू हेव टू स्टे रिलवेंट मे इतिर सती दिखे काले आगे अबदाने याके बेटकोट शिल विभाग मुहुएनो विभाग बेदेनो मे बिलावे अभी यालुत्क अनम्मण कथा करना मे बिलावे अभी गेम्स कांडेन मे बिलावे अभी सवट मेच्छा रिलवेंट ने वाट विभाग मेन्टलिटी विभाग मानसिकत्नोगे दून है विशेषमो विभाग अवधान यमकरण फोकस रिलवेंस अतिशयक इवागे मतमा ओया मे बिला वेडिम अवधान दिन्नोनी वागे अभ्यास ओया वेडिपुर अवधान दिन्नोनी पेपर्स पेट मगत दें मे मुहूर्त विनकोट अभी एट एग्जाम मेन्टालिटी पेपर एक उत्तर लिया पैटर्न एक आंसर स्ट्रक्चर एक आंसर प्लानिंग राइटिंग स्पीड थिंकिंग स्पीड डेवलप करोनी एग्जाम लगनकोट अभी अत्र बलोनी अभी एग्जाम टेक्निक्स एग्जाम स्किल्स विभाग ये सदावन कुशलता अंत दीवन कर एक सदा आगे खाली सीर हेपहा विशिपाक अभी पाड़ करवत आवर्जने सामान्य दो मे अभी तीनों मे अमतक भीमे चक्र पाड़कर दीवाने सामान्य अमतक वेला टिक अड्डा सामान्य मोटम पोदू दिया
ඒක යන තර්කයේදී අපි නැවත නැවත ආවර්ජනය කරොත් තමයි අපිට මේක ටිකක් උඩට උඩට ගේන්න පුළුවන්. ඒ කියන්නේ අපි කල්පනා කරන්නේ ඒකට අපි පාවිච්චි කරනවා වාගේ කාලයෙන් 25. ඒ අනුව අපිට හදන්න පුළුවන් ලස්සන මාස්ටර් ප්ලෑන් එකක්. මම වාඩි යෝජනා කරන්නේ එක්සෑම් එක මේ වගේ දවසක එනවා නම් අද ඉඳලා අපි ගත්තොත් එහෙම මම එකක් යෝජනා කරනවා ඔයාට මේ ඉතුරු වෙලා තියෙන දවස් 9ක වගේ කාලයේදී ගන්න නිකන් දවසකට එක විෂයක් වගේ. ඒ විෂය ඇතුලේ ඔයා පැය 12ක් 15ක් යන එකේදී අර 25 75 බෙදන්න. මුලින්ම පැය කීපයක් අරන් ඒ කියන්නේ විෂය පට් ගාලා මතක් කරගන්න. මේ විෂයේදී විභාගයට එන කොටස් ටික තියෙන, ඒ කියන්නේ විභාගයට එන්න පුළුවන් වැඩි බර තැබීමක් තියෙන කොටස්, විභාගයට එන්න පුළුවන් අනුමාන කරන කොටස් ටික තියෙන. ඒ ටික නිකන් ඔයා ටක් 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 ගාලා මතක් කරගන්න පැය කීපයක් ඇතුළත. ඊට පස්සේ අපි වැඩිපුර කාලයක් 75ක කාලයක් අරගෙන අභ්‍යාස ටික කරන්න ඕනේ. පේපර්ස් ටික අපි නැවත 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 බලන්න. පේපර්ස් පැත්තරම වැඩි ફોකස් එකක් දෙන්න. ඊළඟට මේ අන්තිම එක්සෑම් එකට කිට්ටුම දවස් දෙක තුන එනවනේ. ඒකෙදි මම කියන්නේ දැන් අන්තිමම දවස් ටිකේදී අපි ඇඟට ගොඩක් වෙහෙසක් තරන්න යන්න එපා. අන්තිම දවස් ටිකේ පේපර්ස් කරගෙන මේ අත වෙහෙසවන්න යන්න එපා. අන්තිම දවස් ටිකේදී අපි පොඩ්ඩක් පොඩ්ඩක් රිලැක්ස් වෙලා නැවත නැවත ආවර්ජනය කරන පැත්ත චුට්ටක් බර කරන්න. එක්සෑම් එකට කිට්ටුම වෙන දවස් කීපෙදී. මොකද ඒ වෙලාව වෙනකොට ඔයාගේ අපි කියන්නේ මේ විභව ශක්තිය ගොඩ නැගීම ගොඩක් වැදගත්. ඒ වගේ ඇඟ ඇතුලේ එනර්ජි එක බිල්ඩ් අප් කරන්න ඕනේ. ඒකට එක්සෑම් එකට වෙනකොට ඔයාට එනර්ජි එක රිලීස් කරන්න පුළුවන්. නැත්තම් එක්සෑම් එක කිට්ටු වෙනකොට එනර්ජි එක වේස්ට් වුණොත් එහෙම බිල්ඩ් අප් වෙන යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා පොඩි ඩේ ප්ලෑන් එකක් හදන්න. ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකක් ඒකෙදි දින ටික දාගන්න, විෂයන් ටික දාගන්න, ඒක විභාග දිනයත් එක්ක සමපාත කරන්න. උදාහරණයක් විදියට දැන් ඔයාගේ ආරම්භ වෙන අනේ මේ විෂයකින් අපි හිතමු උදාහරණයක් විදියට ඔයා වාණිජ අංශයෙන් කරනවා නම් මුලින්ම ආරම්භ වෙනවයි කියලා අපි උදාහරණයක් විදියට ආර්ථික විද්‍යාවෙන්. එතකොට ඔයා අන්තිමටම ඒ කියන්නේ මේ විභාගයට කිට්ටු වෙන දවස්වලදී පාඩම් කරන්න ඕනේ ආර්ථික විද්‍යාව. ඊට පස්සේනේ ව්‍යාපාර දෙන නම් ඊළඟට ව්‍යාපාර අධ්‍යයන ඊට පස්සේ ගිණුම් කරන නම් මේ දවස් ටිකේ ගිණුම් කරන්නේ වගේ. අර ඒ විදිහට ඔයා ප්ලෑන් එක හදන්න. ඒ කියන්නේ විභාගයට කිට්ටු වෙන විදිය අනුව ගලපන්න දවස් ටික. ඔයාගේ විභාගයේ උදාහරණයක් විදිහට අර මම කිව්වා වගේ විභාගේ තියෙන්නේ accounts, business studies, econ නම් ඔයා පාඩම් කරනකොට අන්තිමටම econ වස් බිස්නස් ස්ටඩීස් මුලින් account විදිහට ඉවර කරන plan එකකට යන. එතකොට ඒක match වෙනවා. ඒ විදිහේ plan එකක් ගැන චුට්ටක් ඔයා කල්පනා කරන්න. ඉතින් මම අර මගේ 3 hours වලින් මම ඔයාට මුලින්ම කතා කරන්න ගන්නවා how you are going to stay relevant ඔයා කොහොමද අවධානය දෙන්නේ, එහෙම නැත්නම් මේ focus එක දෙන්නේ කියන එක. ඒක අතිශය වැදගත් කාරණයක්. ඔයාට සිද්ධ වෙනවා මේ වෙලාවේදී අවධානයෙන් ඉන්න. කොහොමද අපි ඒක කරන්නේ? හරිම සරල දෙයක් තියෙනවා. ඔයා වැඩ කරගෙන යනකොට මල්ටි ටාස්කින් කරන්න යන්න එපා. ඒ කියන්නේ එකවර වැඩ කීපයක් කරන්න යන්න එපා. සින්දුවක් අහනවා, වීඩියෝ එකක් බලනවා, ෆෝන් එක චුට්ටක් ඔබනවා, WhatsApp වලට reply දානවා, Telegram group එකේ මොනවද වෙලා තියෙන්නේ බලනවා, යාළුවට call එකක් දෙනවා, ගෙදර කාත් එක්ක හරි කතා එහෙම එහෙම පාඩම් කරන්න බෑ. පාඩම් කරනවා කියන එක හරිම සියුම් වැඩක්. අපි මනස ඇතුලේ අපේ සියලුම මේ සංවේදනයන් පංචේන්ද්‍රියන් අපි එක තැනකට ගොනු කරලා ඒ පංචේන්ද්‍රියන් හරහා අපි දැන් මේ දැනුම කියන සංකල්ප ටික ගොඩනගාගෙන ගොඩනගාගෙන එන එක ඉතාම සියුම් වැඩක්. ඒකට අපි එක එක දේවල් කරන්න ගියපුවා මේ සංකල්ප ටික බිඳෙන්න ගන්න. එහෙම කරන්න බෑ. ඒක හන්දා අපි මේ වැඩ කීපයක් කරන එක නතර කරලා අමාරට යෝජනා කරනවා එක පාරකට එක වැඩක් කරන්න කියලා. මේ එක පාරකට එක වැඩකට අවධානය දෙන්න. ඔයාට මේ වෙලාවේදී මේ ඉතිරි සති දෙකේදී කරන වැඩ ගැන ප්‍රමුඛතා හදන එක හරිම වැදගත් වැඩක්. මොනවද ඒ කියන්නේ? මම ඔයාලට මේ පොඩි ග්‍රිඩ් එකක් එක්ක පෙන්වන්නම්කෝ. ඒක ලේසි. හරි. දැන් සමහර දේවල් තියෙන ඔයා දැන් කරන්න ඕනේ දේවල්. ඒවා ටික කියන්නේ ඉක්මනින්ම කරන්නත් ඕනේ. ඒ වගේම වැදගත්කමත් වැඩි. දැන් උදාහරණයක් විදියට ඔයා කරන විෂයන්ගේ papers ටික ඒක අත්‍යවශ්‍යයි. නේ? ඒක එතකොට ඔයා දැන් කරන්න ඕනේ. හරිද? ඒක වැදගත්. ඒ වගේම ඉක්මනින්ම අවශ්‍යයි. සමහර දේවල් තියෙනවා වැදගත් ඒ වුණාට ඒක මේ දැම්ම කරන්න අවශ්‍ය නැහැ. ඒක ටිකක් ප්‍රමාද කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලට තියෙනවා කොමන් ටෙස්ට් එක. පොදු පරීක්ෂණේ. පොදු පරීක්ෂණේ වැදගත්. මොකද ඒකේ ප්‍රතිඵලය ඔයාට බලපානවා වාගේ විශ්වවිද්‍යාලයට යන කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයේ ලකුණු යම් ප්‍රමාණයක් තියෙනවා 30කට වඩා වැඩියෙන් ගන්නු. හරිද? ඒක වැදගත් තමයි. හැබැයි දැන් මේකට මහන්සි වෙන්න ඕනේ නැහැ නේ. ඒකට ඒ පස්සේ වෙලාවක ඒකට අදාළ ප්‍රශ්න පත්‍ර ටිකක් බලලා ඒ විභාගේ ලං වෙද්දී චුට්ටක් බැලුවා නම් ඇති. ඒකන්ද ඒව සමහරව ප්‍රමාද කරන්න ඕනේ. සමහර දේවල් තියනවා ඔයා ඉක්මනින් අවශ්‍යයි. හැබැයි ඇත්තට වැදගත් නැහැ.
උදාහරණයක් විදියට ඔයාට ගන්න අවශ්‍ය වෙලා තියෙනවා අවශ්‍ය පෑන් ඔයාට අවශ්‍ය පෙන්සල් ටික ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙලා තියෙන සමහර පොත්පත් වගේ අරගෙන ඒකට දැන් ඔයා යන්න ඕනේ නේ ඔයා ගිහිල්ලා පෑන් ගන්න එක එහෙම නැත්නම් පොත්පත් ටික ගන්න එක ඒව කරන්න ගිහත් එහෙම අපරාදෙනේ ඔයා එක වෙන කෙනෙක් ලව්වා කරව ගන්න ඒ වගේම සමහර දේවල් තියෙනවා මේ වෙලාවේ වැදගත්ුත් නැහැ මේ වෙලාවේ එහෙම ඉක්මනින් අවශ්‍යත් නැහැ එහෙනම් ඊක කරන්න යන්න එපා මේ වෙලාවේ යාළුවොත් එක්ක ඒ ලෙවල් ඉවර වෙලා යන ට්‍රිප් එක ප්ලෑන් කරන එක එහෙම නැත්නම් ඔයා මේ ඒ ලෙවල් වලින් පස්සේ කරන්න මොනවද කියලා හිතන එක ඒක දැන් දැන් කරන්න යන්න එපා ඒක දැන් මේ වෙලාවේ වැදගත් නැහැ මේ වෙලාවේ අවශ්‍යත් නැහැ ඒක අපිට පස්සේ බලන්න පුළුවන් ඒක නිසා අපි ප්‍රමුඛතා ලයිස්ව ගැන ආ පොඩ්ඩක් හොඳටම සැලකිලිමත් වෙන්න රයිට් ඉතින් ඊට පස්සේ මම ඔයත් එක්ක කතා කරන්න යන්න අපිට ආවර්ජනය කරන්න යනකොට ඒ කියන්නේ අපි මේ රිෆ්ලෙක්ට් කරන්න යනකොට අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් මේ වෙලාවේදී විශේෂයෙන්ම විභාගයට අනිවාර්යයෙන්ම එන්න හැකියාව තියෙන පාඩම් වල කෙටි සටහන් සංකල්ප සිතියන් ඔයා දැනටම හදලා තියෙනවා නම් හරි හදපු එකක් හරි වාගාව තියෙනවා නම් කොටාක්ම ඔයාට උපකාර වේ ඒක නිසා ඒවත් පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා මම ඔයාලට කියන්නම් ඉතින් ඔයාගේ ෂෝට් නෝට්ස් තියෙනවා නම් මේ වෙලාවේ මාරම වැදගත්කමක් වාට තියි එහෙම නැතිනම් පන්ති එක හරි කාගේ හරි ෂෝට් නෝට් එකක් ඉල්ල ගත්තත් මේ මොහොතේදී කමක් නැහැ අරගෙන ඒ ෂෝට් නෝට් එක ඔයා සාමාන්‍යයෙන් මම යෝජනා කරන්නේ තුන් පාරක්වත් බලන්න ඒ කියන්නේ වැඩි වෙලා ගන්න එක නෙවෙයි ටක් 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 ගාලා බලන්න ෂෝට් නෝට් එකෙත් වැදගත් කොටස් හයිලයිට් කරන්න එහෙම කළා ටක් ටක් ගාලා බලන එක මේකට ටෙක්නික් එක 3 ටයිම්ස් ටෙක්නික් පොඩි පොඩි ගැප්ස් තියන්න අද බැලුවා ඊළඟට තව දවස් දෙකකින් බලනවා විභාගේ ලං වෙලා බලනවා ඒ වගේ වැදගත් පාඩම් මම කියන්නේ ඔක්කොම පාඩම් කියන එක නෙවෙයි විභාගෙට එන්න වැඩි හැකියාවක් තියෙන පාඩම් ටික කියන්නේ විභාගෙට අනිවාර්යෙන් එන කොටස් ටික ටිකේ ෂෝට් නෝට් ටික බලන එක වාට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා ඉතින් ෂෝට් නෝට් හදන විදි ගැන අපි කලින් කියලා දීලා තියෙනවා ඒක සමහරට ඔබ බලන්නත් ඇති ඒ වගේ ක්‍රම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට මෙතනදී මාරම ටෙක්නික් එකක් පාවිච්චි කරන්න පුළුවන් ෆයින්මන් ටෙක්නික් එක දැන් ඔයාට ෆයින්මන් ටෙක්නික් එකේදී කියන්නේ ගුරුවරයෙක් විදියට පාඩම් කරන්න කියලානේ විභාගයක් කිට්ටු වෙනකොට ඔයා දන්නවා ගුරුවරයෝ යනවා අර පුනරීක්ෂණ මොඩල් එක රිවිෂන් මොඩල් එකටනේ පුනරීක්ෂණ ආකෘතිය උගන්න ගුරුවරයා තියරි උගන්වනකොට මාසයක් තිස්සේ උගන්වපු පාඩම රිවිෂන් එකේදී සමහරට වඩ පැයෙන් දෙකකින් කියලා දෙනවනේ නේද සමහරට ගුරුවරයා මාස දෙක තුන ගන්න පාඩම් ටක් ගාලා කියලා දෙනවා ඉදී පාඩ මතකයිනේ ඔයාට පුළුවන් නේද ඔයාගේම රිවිෂන් ගුරුවරයා බවට ඔයාටපත් වෙන්න වැදගත් පාඩමක් ඔයාගේ විෂයක ඔයාට දැන් මේක නැවත ආවර්ජනය කරන්න ඕනේ ඔයා ඔයාගේ රිවිෂන් ගුරුවරයා බවට පත් වෙලා ඔයා ඒක මතක් කරන් ඔයා ඒක කියලා දෙන ස්වරූපයෙන් මතක් කරන් ඔයා රිවිෂන් ගුරුවරයා නම් කොහොමද මේක මතක් කරන්නේ කොලයක් අරගෙන ඒක වයිට් බෝඩ් එකේ කියලා ඉතලා ටක් ටක් ගාලා ලියන ගමන් සමහරට මවාගත්ත ශිෂ්‍යයන් පිරිසකට උගන්වන විදියට මතක් කරන්න වැදගත් ටික ඒක හරිම ලස්සනයි එතෙන්ද වට ඔයාගේ ෂෝට් නෝට් එකුණත් පාවිච්චි කරන්න පුළුවන් හරි එවගේම තමයි හරි ලස්සන ක්‍රමයක් තියෙනවා චැප්ටර් ස්කිමින් කියලා. චැප්ටර් ස්කිමින් කියලා කියන්නේ මේ වෙනකොට සමහර කෙනෙක් පාඩම බලලා වැදගත් කොටස් හයිලයිට් කරලා ඇති. අපිට පුළුවන් නම් මේ චැප්ටර් එක මේ කියන්නේ අපිට ඩීටේල් රීඩින් එකකට කරන්න බෑ. අපි ග්ලාන්ස් ත්‍රූ කරන්න පුළුවන්. අර හයිලයිට් කරන ඒවා ටික බලන ගමන් පුළුවන්. මේකට වාට එම්ප්ලන් ටෙක්නික් එකක් තමයි ටොපික්ස් වයිස් යන එක. ටොපික් එක බලනවා ඒක යටතේ අර ඒ ටොපික් වල ෆ්ලෝ එකට යන එක. රයිට්. මේක තමයි මේන් ටොපික් එක මෙන්න පොයින්ට්ස් ටික. සබ් ටොපික් එක මෙන්න පොයින්ට්ස් ටික කියලා චැප්ටර් එක ස්කිම් කරනවා ග්ලාන්ස් ත්‍රූ කරනවා රයිට් මේක මෙතන මේ මෙහෙමනේ හරි ඊළඟ චැප්ටර් එක හරි අන්න ඒ විදිහට මේ ඉක්මනින් බලන මෙතඩ් එකකට ඔයාලට යන්න පුළුවන් ඔයාලා ෆ්ලෑෂ් කාඩ් එහෙම හදලා තියෙනවනේ ඒවා පාවිච්චි කරන්න ඉතින් ඒවා ගැනත් අපි හදන විදි ඊට කලින් කියලා දීලා තියෙනවා මයින් මැප්ස් එහෙමත් කියලා දීලා තියෙනවා ඉතින් ඒවා වාට මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් වෙනවා ඉතින් එහෙම කරලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් අර මං කිව්ව ඔයාලට රිහර්ස් කරන එක ගැන කියන්නේ ප්‍රැක්ටිස් කරන එක. මේක තමයි මේ වෙලාව ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනේ. හැබැයි අර මං කිව්ව වගේ මේ වෙලාවේ එනර්ජි එක සේව් කරගෙන කරන විදි ගැන හිතන්න. සමහර ප්‍රශ්නවලට උත්තර ඔයාට ලියන්න ටයිම් මදි. කියන්නේ ලියන්න ගියොත් එනර්ජි එක වේස්ට් වෙන්න පුළුවන්. කියන්නේ එක්සෑම් එකට ගොඩක් කිට්ටු වෙනකොට. ඒ වගේ වෙලාවට සමහර පොයින්ට්ස් ටික ලියලා උත්තරේ ඔයා කටින් ඩික්ටේට් කරන එක ඔයා මෙහෙම 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 කියලා උත්තරේ කියන එක උනත් වැදගත් වෙනවා. අපිට පොයින්ට්ස් ටික වැදගත් මතකයිනේ. කන්ද එනර්ජි එක බැලන්ස් කරගෙන රිහර්ස් කරන එක ගැන හිතන්න. එතනදී කෙනෙක්ට මතක තියාගන්න ප්‍රශ්න පත්‍රෙින්ම එක්සෑම් එක ගොඩ යන ක්‍රම තියෙනවා. කවුරු හරි කෙනෙක් මම මේක සාතික කරලා කියනවා. තාමත්
හරියටම වැඩ කරලා නැත්නම් ඔයාට පුළුවන් නම් papers ටික අරගෙන ගන්න ආසන්නතම ප්‍රශ්න පත්‍ර 6ක්වත් ගන්න paper එකෙන් paper එකට ප්‍රශ්නේ උත්තරේ පුළුවන් නම් ලියන්න ගණන් හදන ඒවා නම් අනිවාර්යයෙන්ම හදන්න ගණන් හදන ඒවා ඒවා ඉතින් කරන්න බෑ නේ සමහර ඒවා ලියන්න ලියන්න බැරි නම් අඩුම ගානේ points ටික හරි jot down කරන්න එහෙම කරලා ඊට පස්සේ ඔය suggested solution එක ආදර්ශ උත්තරෙත් එක්ක සංසන්දනය කරන්න. එතෙන්දී වැඩිපුර අවධානය දෙන්න ඔයාලට හරි ගියපු තැන නෙවෙයි වැරදිච්ච තැන ටිකට. ඔයා මෙච්චර කල් කරපු papers වලත් වැරදිච්ච තැන් තියෙනවා නේද? ගන්න වෙනම කොලයක්. ලියන්න ප්‍රශ්නේ. ලියන්න හරි උත්තරේ. ඔයාලට වැරදිච්ච එකේ හරි උත්තරේ ලියන්න. එහෙම ලියලිය 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 ඔයා මනස හදන්න මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මං ඉස්සෙල්ලා හිතපිටි වැරදි. මේක තමයි හරි උත්තරේ කියලා. එහෙම හැදුවොත් ඔයා හිතන්න ඔයාට පේපර් එකේ ලකුණු 100න් 60ක් හරි ගියා. හැබැයි 40ක් වැරදුනා. මේ 40 ඔයා නැවත නිවැරදි කරනවා. එතකොට අපි 100ම හදනව නේද? ඔය වගේ හිතන්න ඔයා papers 6ක් focus කරා කියලා. 6ම ඔයා 100ට හැදුවොත් කොහොමද? ඒක exam එක දිනන හොඳම strategy එකක්. මේ වෙලාවේ ටිකක් වැඩිපුර පාඩම් කරලා නැති අය පොඩ්ඩක් මොනව වෙයිද කියලා හිතාගන්න බැරි අය මෙන්න strategy එක ඔය exam එක අනිවාර්යෙන්ම pass වෙනවා. හරි. ඉතින් අපේ විභාග ප්‍රශ්න පත්‍රවල ආදන්නව පළමු කොටස කියලා කොටසක් තියෙනවනේ. ඉතින් මේක කළමනාකරණය කරන්න යනකොට ගොඩක් අය මේ බයම වෙන කොටස තමයි පළවෙනි කොටස. මොකද මේ නිශ්චිත උත්තර නෙදීනේ ගොඩක්ම. එතකොට මේ නිශ්චිත උත්තර තියෙනකොට ඒකට වාට උත්තරයක් දී ගන්න යනකොට පොඩ්ඩක් කට්ටියට ඉතින් ප්‍රශ්න එනවා. අපි මෙතනදී ගොඩක්ම මේ ඔයාගෙන විශ්වාසය ඇති කරගන්න එක සංසුන් වෙන එක අතිශය වැදගත්. මම නම් කියන්නේ ගොඩක් වෙලාවට වතුර එකක් එහෙම අරගෙන යන්න කලබලයි කියලා එහෙම දැනනවා නම් වතුර ටිකක් එහෙම බොන්න. හරිද? ඉතින් ඔයා මතක තියාගන්න දැන් මේ බහුවරණ ප්‍රශ්නයකදී 120 වගේ ඔයාට හරි උත්තරයක් නේ. උත්තර පහෙන් එකක් නේ 120ක සම්භාවිතාවයක් තියෙනවා හරියට. උත්තරේ දීලා නැති තියෙන්නේ. එතකොට ඔයාට තියෙනවා නම් උත්තර පහක් ප්‍රශ්න හොඳට කියවලා අවබෝධ කරගෙන උත්තර ටික බලලා දන්නවනම් කෙලින්ම තෝරගන්න පුළුවන් උත්තර ටික බලාගෙන යද්දි. එහෙම නැත්තම් විය නොහැකි විකල්ප ටික අයින් කරන්න. ඒකෙන් වාගේ එන්න එන්න සම්භාවිතාවෙ වැඩි කරගන්න. එහෙම කරලා අපිට පුළුවන් වෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේට හොඳ ප්‍රතිඵලයක් දාගන්න. මේ හැම ප්‍රශ්න පත්‍රයකම පොඩි රූල් එකක් තියෙනවා. මම ඔයාලට ඒක යෝජනා කරනවා 15 minutes rule කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රේ වේවා දෙවෙනි ප්‍රශ්න පත්‍රේ වේවා මුළු කාලයෙම පේපර් එක කරන්නේ නැතුව අපිට පුළුවන් නම් විනාඩි 15ක් අයින් කරන්න. අයින් කරලා ඉතිරි වෙලාවෙන් කරන්න. පැය දෙකක් නම් 1:45. තුනේ පේපර් එකක් නම් 2:45. එහෙම කරලා අන්තිම විනාඩි 15 දී ඇවිල්ලා උත්තර ටික පරීක්ෂා කරන්න බාගෙට ලියලා ගියපු ඒවා ටික තියෙනවා නම් ඒ ටික නිවැරදි කරන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අපි 100%ම ප්‍රශ්න පත්‍රයට ලියනවා කියන එක තහවුරු වෙනවා. ඉතින් මේක මේ ගොඩාක් කට්ටිය කරන්නේ නැති දෙයක්. මුළු පැය දෙකේම පැය තුනේම ලියන්න ගියහම ප්‍රශ්න වෙනවා. එහෙම නොවුනොත් අපි මේ 15 minutes rule එකට ගියොත් මේක සෑහෙන දුරට වට මැනේජ් කරන්න පුළුවන්. හරි. ඊළඟට ආගේ සෙකන්ඩ් පේපර් එකට එනකොට ඔයා දන්න ඔයාට තියෙනවා කියවීම් කාලයක්. ඔයාට තියෙනවා කියවීම් කාලයක්. එතකොට ඒ කියවීම් කාලයේදී අපි කොහොමද කළමනාකරණය කරන්නේ? කියවීම් කාලයේදී අපි දන්නවා අපිට විනාඩි 10ක් තියෙනවා. පළවෙනි විනාඩි 5 මම යෝජනා කරන්නේ ඔයා බලන්න මොනවද අත්තරින්න තියෙන ප්‍රශ්න. සමහර අපි අතාරින කොටස් තියෙනවනම් මොනවද අත්තරින්න ප්‍රශ්න කියන එක ගැන කල්පනා කරන්න. ඒ වගේම තමයි ඉතිරි ප්‍රශ්න ටික කරන අනුපිළිවෙල හිතන්න. අම මුලින්ම මොකද්ද පටන් ගන්න ඊළඟට මොකද්ද කියලා අපි යෝජනා කරන හැම වෙලෙම ලේසි සිට අමාරු දක්වා යන්න. මොකද මුලින්ම පළවෙනියෙන්ම අමාරු ප්‍රශ්නයක් කරලා අපි යම් තැනක හිර වුණොත් එහෙම ඒ අපි මානසිකව වැටෙන ඒ කොටස ඊළඟ විභාගයේ ඊළඟ ප්‍රශ්න පුරාවම තියෙනවා. මුලින්ම ලේසි එකක් කරලා කන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරා. රයිට් මම ස්කෝ කරා 10ක් ස්කෝ කරා 5ක් ස්කෝ කරා 15ක් ස්කෝ කරා I have good confidence now කියලා එහෙම අමාරු එකට යන්න. අන්තිම විනාඩි 5ේදී මම හැම වෙලෙම යෝජනා කරන්නේ ඔය පළවෙනියට කරන්න තෝරාගත්ත ප්‍රශ්නය හෝ දෙක හරි තියෙනවා නම් ඒවයේ ප්‍රශ්නේ කියවලා තේරුම් අරන් අනු කොටස් ගැන හිතලා ප්ලෑස් වෙලා ඉන්න. වෙලාව හම්බුණාද ටට්ටක් ගාල උත්තර ලියාගෙන යන්න පුළුවන්. හරි ඒක අතිශය වැදගත්. ඉතින් විශේෂයෙන්ම විභාගයේදී වගේ වේගය කියන එක අතිශයම වැදගත්. ඒක නිසා මේ දවස් ටිකේ ටිකක් වේගෙන් හිතන එක, වේගෙන් කියවන එක, වේගෙන් ලියන එක, වේගෙන් ගණන් හදන එක ආට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එදිනෙදා දේවල් වල කටයුතු චුට්ටක් වේගෙන් කරන්න නේද? ගෙදර දැන් මේ දවස් ටිකේ කරන සාමාන්‍ය වැඩ කටයුතු ටිකක් වේගෙන් කරන්නකෝ. එහෙම කරවතින් අපිට ඇඟ ඇතුලේ පොඩි රිද්මයක් හැදෙනවා. එහෙම රිද්මයක් අපිට පුළුවන්
एग्जाम पुरावटम पवत्वागिन इति मे लियन प्रश्न कहुमदी करांडूणि लियन प्रश्न करांडे अनकोट अभी एकाई मिन्न मेकन साधक टीका पोडक् सलकिलिमत्तेंडूणि एकाई वा लियन प्रश्न करांडे मुलिम प्रश्न केवल अवबोध करगानोणि समहार वेलावट अभी प्रश्न अवबोध करगानने नतु उत्तर लियन गिहिल्ल अभी अमारु वेटेन अवस्था तियेनवा मम आट मुलिम योजना करना प्रश्न हुदट कियवा प्रश्न कियोगेन यनगमम्म प्रश्न लियन आकृति हितान अवश्यनो करुण पोड जोट डाउन करना आंसर प्लान गहन हमेकट आंसर प्लान गहन अवश्य गणन प्रश्न के वगेन हर हे अभी पुलवा हेम आंसर प्लान गहन गहल उत्तर लियन गुड़ा क्लसन इति प्रश्न अवबोधक आकृति हितु आंसर प्लान मैं मैपिंग वगे हदन इट पास एक बलागेन हों पीली उत्तर लिया लसन आरंभ्या हों गलायाम सामग अवसान गे इहिम उत्तर लियान्नोत्तम अभी लसन ट मेके उत्तर टीका लियान्न पुलवांग वे तीन अरमवाट की वगे मत मैं मैप्या खदला एक अणु उत्तर लियान पुलवाण अभी गोडा लसन उत्तर लियान पुलवा एक्साम मेकदी अभी तून कारण अभी क्वच्चर धनम त्रिगुना वेडा नेह अभी हरियट ये काले अतुत उत्तरे लियागन बेरीना ठीक नहीं सा अभी हेम पिलेम प्लान करोनी सुदान विंडोनी प्रश्न की एवल तेरू अरगेन प्ला उत्तर लिया एक प्राक्टिस मेधमस्टे के विशेष विभागे गणित विभाग प्रश्न वाल लास्ट मे मे पिवेल उत्तर लियने आर्ट डेवलप करवाम आट उदी हर उत्तरे निवरदी बिलाविधि लिया लियानकोट वा मतगति यागंड मोन कारण उत्तरे लियन प्रमाणे तीरती लखनऊ प्रमाण विनस्कर संहार काट्य चोटी लखनऊ प्रमाण तीक उत्तर लियन अवसाने आट खाले कलमणाकर बेरीवे पुलवासा अभी हेम विलेम अनावश्य लिया हलती लखनऊ प्रमाण उत्तर लिया हेम विलेम कुटे लेकिन अभी धनमति बुनाइले अनावश्य प्रदर्शन अवश्य प्रमाण अभी एक हर इवकेम तमाइ प्रश्न पत्र मे हेम प्रश्न क्रियापद एक्शन वर्ब एक्शन वर्ब अणुअपे उत्तरे विनाशकरण उदाहरण दक्वांड नमकर संधानक कुमार वगे क्रियापदे अति मुनोत् अभी करुण कटियन लियान्नोट छेदलिया अभी इवगेम तमाइ लयसुगतकरा के लिए करुण लयसो साकच्चाकरा किम को प्रश्न हेतु दक्वादीकरा हे मुनोत् अनिवार्य सिद्धवे नम छेद मगिन पेहदली की मकरा साकच्चाकरा की अब सिद्धवे नम वासी अवासी लिया मिन्न मेबिधि अट आहलतेन क्रियापदे अणु उत्तर लियने के पुट सलकिली मत मेक वेरदन तपे नवतवता कणवश खाले नास्ति दक्वा कुमार के लिए होता छेदली अहन हेमुनते मे काले नास्ति पूर्वा इति मम वाला तेक् गुड़ाक देवल कथा करा मम पेहदिल की मकरा मे विभागेट अभी तुरलाती ताम सीमित दवास्कीप्या दवास्कीप्या तुत अभी परमेम बलांडूनी कहोमद मे बिलाविधि अभी इतिर दवास्टिक कलमणाकरणे करला वेडकरा इति वैंत मतगतियाकंडी तमाइ अभी अपीव पालने तरम अभी अपीव कलमणाकरणे करम मे विभागे जयग्रहणे अभी अति तीयन इति मुलिम वागे मनसु वयातु विश्वास गुडनग तवितुरलाती दवास्कीपे मे मे दवास्कीपे मम्मी पार्य वेडकरण मट कल उपरीमे ममकरण मन दटेकर पुलवां कि मम विश्वास करण मम ये तुनक अनिवार्यो मलापुर विश्वविद्यालय मम कुमार विश्वास मे काले तुत अरवे पड़ी पीड़ने आततिया कति बहुम सामान्य धनात्मक व्यक्तियागन तरह वेड़ी लसनी सर धनात्मक धनात्मक आततिया धनात्मक पीड़ने कतल वेकरा इक ऋणात्मक पेतरी अन्न दिन हेमन तपिपुट मनसिक वेटन इतना बेरीवीद हेमन पुल Something that I'm going to do, right? I'm going to do this. I'm mentality, kakka. Hada. Ema karala.
ඔයාට ධනාත්මක පරිසරයක් ගොඩනගා ගන්න එක අතිශය වැදගත්. ඔයාට හැම වෙලෙම ඇහෙන්නත් ඕනේ ධනාත්මක දේවල්. ඔයා දකින්නත් ඕනේ ධනාත්මක දේවල්. ඔයා ඔයාට පේන්න උනත් පොසිටිව් වයිබ්ස් ගහලා තියන්න. ඒක තව කෙනෙක් දකී ඒවා එම්බරස් වෙයි කියලා එහෙම හිතන්න යන්න එපා. මොකද මේක ඇත්තටම අනික් අයට වඩා ඔයාගේ ජීවිතේනේ. අපි මේ දේ කරගත්තොත් ඒක අපිටනේ. නේද? ඒක නිසා අපි ඒ සිතුවිල්ල අපි ඇති කරගන්න. එවගේම තමයි මේ ඔබ අදහන ආගමක මේ තියෙන විශ්වාසයන්ට අනුව කටයුතු කරන්න. බෞද්ධාගමේ නම් සමහරට මේ වෙලාවේ ඔබ ඒ ආගමික වතාවත් වලට යම් කිසිම කාලයක් වෙන් කරන එක පුංචි කාලයක් වෙන් කරන එක කමක් නැහැ. ඒ වගේම ඔබ අපි මානසිකව යම් කිසි ගැටලුකාරී තැනක ඉන්නවා නම් සමහරට පුංචි භාවනාවක් කරන එක පුංචි වෙලාවකට හරි හරිම වැදගත්. විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ භාවනාවක් මේ වෙලාවට ගොඩක් උදව් වෙනවා. එවගේම තමයි අපි ගත්තොත් එහෙම ඔබ අනිකුත් ආගමක කෙනෙක් නම් ප්‍රයස් කරන එක වෙන්න පුළුවන් ඔබගේ දිව්‍යන් වහන්සේ සමග කතා කරන එක ශක්තිය ඉල්ලන එක එලා හරිම වැදගත්. මොකද ආගමක විශ්වාසයන් ඔබට උදව් වේවි ඔබේ මානසික තත්ත්වයන් දියුණු කරගන්න. එවගේම තමයි මේ හැමදේමත් එක්කම අපි අපිව විශ්වාස කරනවා. මම මුලිනුත් අගටත් හැම මොහොතෙම කියනවා තමම විශ්වාස කරන්න. එහෙම විශ්වාස කළ වැඩ කරන්න. එහෙම කරලා අපේ මාස්ටර් ප්ලෑන් එක ඔයා දන්නවා දවස් කීපයයි තියෙන්නේ. එහෙනම් ප්ලෑන් කරමු. ඉතිරි වෙලා තියෙන කාලෙන් 25ක් නැවත නැවත මතක් කරනවා. ඉතිරි 75දී අපි අභ්‍යාස කරනවා. මේ කාලය පුරාවටම අපි ෆෝකස් එකේ ඉන්නවා, ඇටෙන්ටිව් වෙනවා, ස්ටේ රිලෙවන්ට්, අවධානයෙන් ඉන්නවා. එහෙම කරන්න. ප්ලෑන් එක හදන්න ලස්සනට එක්සෑම් දිනවලට සමපාත වෙන විදිහට එක්සෑම් එක ඉවරනකල් ප්ලෑන් එක හදන්න. එහෙම කරලා ඔයා දවසට පැය ගාන කොච්චරද නිදා ගන්න සෞඛ්‍ය ඒ දේවල් වලට කාලෙ වෙන් කරලා ඉතින් හැකි උපරිම කාලේ වැඩ කරන එක කරන්න. වාගේ අවධානය හෙට මෙහෙට බින්දෙන දේවල් ෆෝන් එක ගේම්ස් මූවීස් එව මේවා මේ වෙලාවට නතර කරන්න. එක්සෑම් එක ඉවරලා පැල් බැඳගෙන බලන්න පුළුවන්. දැන්ට පොඩ්ඩක් ඉන්න. මේ වෙලාවේ අවධානය මේකට දෙන්න. ස්ට්‍රැටජිස් වලට යනකොට මම ඔයාලට කිව්වා වාගේ ෂෝට් නෝට් ටික වාගේ මයින්ඩ් මැප් ටික වාගේ ෆ්ලෑෂ් කාඩ් ටික පාවිච්චි කරන්න. ඒ ටික පාවිච්චි කරලා රිවිෂන් ගුරුවරයා වගේ උගන්න. උගන්නනකොටත් මම හැම්බෙලිම කියන්නේ අර හැම්බෙලිම තර්කයක් එක්ක යන. ඇයි මෙහෙම වුනේ? ආ දැන් මේ මේක වෙන්න හේතුව මොකක්ද? මේක කොහොමද අපි කරන්නේ? තර්කයක් එක්ක යන. ඒතකොට තමයි ඒක ලස්සන. දැන් ඊට පුළුවන් පොඩි පොඩි ටෙක්නික්ස් ලස්සනට ග්‍රාෆ් එකක් පොඩි ඩිසිෂන් ට්‍රී එකක් උක්සටහනක් විදියට වගුවක් විදියට ඒ විදියට කරුණු කියලා දෙන විදියට යන එක මතක තියෙනවා ඒක. හරිද? උදාහරණත් එක්ක මතක තියාගන්න. ඒක හරි ලේසි. නිර්වචන එහෙම එක දිගට ඔයා මතක තියාගන්න යන්න ඕනේ මේක කඩන්න කෑලි වලට. උදාහරණයක් එක්ක මතක තියාගන්න. ඔයාට කරන්න ඕනේ. ඔයාට චැප්ටර් ස්කිමින් පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය තැන්වලදී චැප්ටර් එකක් රිෆ්‍රෙෂ් කරගන්න. අභ්‍යාස කරන්න යනකොට මම කිව්වා මේ වෙලාවේදී වරදින තැන් ටික ගැන ફોකස් කරලා 100ම හදන්න. කොහොමත් හරි ටික කොහොමත් හරි අර වරදින ටික හදලා ගත්තොත් ඔයාට 100ටම යන්න පුළුවන්. හරි? එහෙම එහෙම ලකුණු 100 හදාගෙන ඉස්සරහට ගියන්න. ෆස්ට් පේපර් එකට ප්‍රැක්ටිස් කරන්න ඕවරෝල් නොලෙජ් එකක් අවශ්‍යයි. නැවත නැවත බලන්න ප්‍රශ්නය අවබෝධ කරගත්තා. උත්තර ටික බලලා හරි උත්තරේ මාක් කරා. අමාරුයි නම් විය නොහැකි උත්තර ටික අයින් කරගෙන ගියා. සෙකන්ඩ් පේපර් එකට එනකොට රීඩින් ටයිම් එක මැනේජ් කරා. පළවෙනි විනාඩි 5 අතහැරුවා. ලියන ප්‍රශ්න ටිකේ පිළිවෙල තේරුණා. ඊළඟ විනාඩි 5ේදී මුලින්ම ලියන්න සූදානම් වෙන ප්‍රශ්න ටිකට ලැස්ති වුණා. ලියන්න පටන් ගත්තෙන් පස්සේ ප්‍රශ්න කියෙව්වා, අවබෝධ කරගත්තා, උත්තරේ ලියන ආකෘතිය හිතුවා, හොඳ ආරම්භයක්, හොඳ ගලා යාමක්, හොඳ අවසානයකට උත්තරේ ගෙනා. හරි. එතෙන්දී කාලය අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න. අත්තකුරු ශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ වෙලාවේදී මේ අපි කොච්චර දැනුම තිබුණත් අන්තිමේදී අපි බලාපොරොත්තු වෙනදී අපි ලියලත් ඒක කියව ගන්න බැරි වුණොත් ඒක හරි අපරාධයක්නේ. නේද? ඒක නිසා මේ අත්තකුරු කැත වෙනවා නම් ඔයාට සමහර චූටි චූටි දේවල් කරන්න පුළුවන්. පෑන මාරු කරලා බලන්න. එහෙම නැත්නම් පෑන තියෙන ඇන්ගල්ස් වෙනස් කරන්න. නේද? අතර පොඩි 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 බ්‍රේක් එකක් දෙන්න ආයෙම පටන් ගන්න. ඒ වගේ පොඩි පොඩි ටෙක්නික්ස් කරන්න අත්තකුරු කැත වෙන එක වළක්වන්න. එහෙම කරලා මම ඔයාලට කියන්නේ විභාගයේදී 100%ම ලෑස්ති වෙලා කියලා. 100%ම ලියන්නේ. මම සාමාන්‍ය විභාගවලදී විශ්වාස කරන දෙයක් තියෙනවා. විභාගයක් කියලා කියන්නේ මේ හැම වෙලෙම අපිත් හිතුවොත් මේක ජීවිතේ ලියන අන්තිම විභාගය කියලා. ඒ අන්තිම විභාගය අපි හොඳටම ලියන්න එපේ. ඒක නිසා ඔයා ලියන හැම පේපරේම මේක මං ජීවිතේ ලියන අන්තිම පේපරේ කියලා හිතලා
ඒකට උප්‍රම සාධාරණයක් කරන්න 100 මහන්සි වෙන 100 බලාගෙන 100 ලියලෙ අපි හරි දේ කරලා ආවොත් අපිට ප්‍රතිඵලය ගැන මොරි වෙන්න දෙයක් නැහැ අපි හරි දේ කරලා ආවොත් අපිට අපේ අපි ඉතනට වඩා ඉහළ ප්‍රතිඵලයක් හම්බෙලිම හම්බ වෙනවා කාත් එක්කවත් තරඟ හැත්තියා ගන්න එපා මේ පන්ති ඉන්න තව කෙනෙක් එක්කවත් එහෙම නැත්නම් තව යාළුවෙක් එක්කවත් තරඟ තියාගන්න අවශ්‍ය නැහැ වාගේ තරඟේ තියෙන්නේ නුවත් එක්ක ඔයාගේ පර්සනල් ඉම්ප්‍රූව්මන්ට් එක තමයි වාගේ තරඟේ යත් එක තරඟ කරනවා අත් එක තරඟ කරනවා ඒක තමයි ලස්සන වැඩි ඉතින් එහෙමනම් මම වාගේ කාලය යම් ප්‍රමාණයකට ගත්තා හැබැයි මම තාම සාරාංශ කරලා තමයි කතා කරේ හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ අපි කියන පුංචිම දෙයක් හරි අරගෙන වාගේ ජීවිතේ වෙනස් කරගන්න එක පාවිච්චි කරයි විභාගයේ ප්‍රතිඵලය 100 එක 20 එක 1 එක දක්වා වැඩි කරන්න වට පුළුවන් වෙයි වාගේ ඉසෙඩ් එක වට වැඩි කරන්න පුළුවන් වෙයි වාගේ රෑන්ක් එක වට ඉහළට යන්න පුළුවන් වෙයි කියලා ඉතින් මේ ක්‍රමවේද මේ උපදෙස් වලට දෙන්නේ වාට පාවිච්චි කරලා වාගේ ජීවිතේ වෙනස් කරගන්න ඉතින් මතක තියාගන්න පතොක් පඳුරු වල කටු තියෙනවා පතොක් පඳුරු කියන එක අපිට නිකන් අල්ලන්න කරන්න අමාරුයි ඒක හරි රළුයි කටුකයි ඒ වුණාට මේ පතොක් පඳුරෙත් හරි ලස්සනට මල් පිපෙනවා දුෂ්කරයි කියලා අපිට ජීවිතේ හැරයා යන්න බෑ නේ දුෂ්කරයි කියලා හැරයා යුතුද ජීවිතේ කටු පඳුරු සිපගනි හෙට මලක් වන මිනිස විභාගය කියන එක මේ සුන්දර නෑ ඒක කට්ටක් අපිට මේ කට්ට කන්ද වෙනවා මොකද විභාගය කියලා කියන්නේ ඔපචුනිටියක් වාට මේක හරහා අපකට සුදුසුකමක් ඊළඟ මාර්ගයේ උසස් අධ්‍යාපනයේ රැකියාව ව්‍යාපාර දක්වා මාර්ග විවෘත වෙනවා ඒක නිසා අමාරුයි තමයි හැබැයි ඒක අතහැරලා යන්න බෑ අපි ඒක පක්කක අපි ඒක බාරගමු බාරගෙන මේ ඉතිරි රැතින සුළු කාලෙත් අපි මහන්සියමු මොකද අපි මහන්සිය හිට මලක් වෙනවාම තමයි මම විශ්වාස කරනවා මම දරපු පුංචි උත්සාහය ගොඩ උපකාරයක් වෙන්නේ නැති කියලා මේ මොහොතේදී ඔබ ඊළඟ දවස් දෙක සැලසුම් කරගන්න. ඉතින් ඔබට වැඩසටහන ගැන අදහස් මොන හරි තියෙනවා නම් යෝජනා හරි චෝදනා හරි ඉදිරිපත් කරන්න. ඒවත් බොහොම සතුටින් බාර ගන්න. එහෙමනම් තවත් දවසක වැඩසටහනකින් අපි හම්බ වෙමු. එහෙනම් අදට මම සමු ගන්නවා. මම සංදීප ජයසේක.